ආයුබෝවන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් ලග්න පලාපල YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න මං අද ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ 2021 වර්ෂයට අදාළ සම්පූර්ණ පලාපල විස්තරයයි. ධනය, රැකී රක්ෂා, ගෘහ ජීවිතය, සෞඛ්‍ය, අධ්‍යාපනය මෙන්න මේ කියන හැම අංශයක් ගැනම මෙතනදි කතා කරනවා. එනිසා මේ වීඩියෝව අවසාන වෙනකම් බලන්න. ඒ වගේම මේ වීඩියෝව බලන ඔබට තවත් දෙයක් මතක් කරන්න කැමතියි. ඒ තමයි මේ වීඩියෝව බලන ගමන් ලයික් එකක් දාලා, ෂෙයා කරලා මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහස කියන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ දැන්ම බෙල් බටන් එක ක්ලික් කරලා අපේ ලග්න පලාපල YouTube channel එක subscribe කරන්න. එහෙම කළාම අපි දාන වීඩියෝස් ලේසියෙන්ම ඔයාලට බලන්න පුළුවන්. මේ වීඩියෝ එක ආයෙත් බලන්න ඕන නම් ලග්න පලාපල Facebook page එකට සම්බන්ධ වෙන්නත් ඔයාලට පුළුවන්. තුලා ලග්නය. තුලා ලග්නෙන් උපන් ඔබේ ලග්නාධිපති සිකුරු කේතු සමඟ දෙවැන්නේද, රවි බුධ තුන්වැන්නේද, ගුරු සහ ශනි හතරවැන්නේද, කුජ හත්වැන්නේද, රාහු අටවැන්නේද, සඳු දහවැන්නේද ගෝචර කරමින් ආරම්භ වන මේ වර්ෂය ඔබට යහපත් ප්‍රතිඵල ලැබෙන වර්ෂයක්. ධනය පිළිබඳව කතා කරද්දී වෙළඳ ව්‍යාපාරවලින් ලාභ ලැබෙනවා. වර්ෂයේ මැද භාගයෙන් පසුව ලාභ බලාපොරොත්තුවෙන් මුදල් යොදවා කරන ආයෝජන වලින් විශාල ප්‍රමාණයෙන් ලාභ ලැබෙනවා. සමහර විට ලොකු මුදල් ලාභ ලැබෙන්න පුළුවන්. එය බොහෝ විට රේස් සූදු වලින් හෝ අනුන්ගෙන් ලැබෙන දෙයක් වෙන්න පුළුවන්. රැකී රක්ෂා පිළිබඳව කතා කරද්දී රැකියාව හෝ වැඩ කරන කාර්යාලයේ ඇතිවන කරදර නිසා රස්සාව හෝ ස්ථානය හෝ වෙනස් කර ගැනීමට තද ලෙස ආසාවකින් ක්‍රියා කරන නමුත් එසේ කර ගැනීමට බාධා ඇතිවෙනවා. ගෘහ ජීවිතය පිළිබඳව කතා කරද්දී දිනපතා කරගෙන එන වැඩ පිළිවෙල හෝ වෙළඳ ව්‍යාපාර හෝ නිතර නිතර කරදර සහිතව සිදු කරන්න සිදුවේවි. නමුත් වර්ෂයේ මැද භාගය වන විට එම තත්වය යහපත් ඇතට හැරීමට ඉඩ තියෙනවා. තම මවට අපලදායක තත්වයක් ඇති කරනවා. මව්පියන් සහ ගෙදර අය සමඟ වරින් වර කලකෝලාහල ඇති කරගන්නවා. නමුත් මේ කාලයේ වතු පිටි වලින් හෝ ගොවිතැන් ආදීන් ලාභ ලැබෙනවා. ස්ත්‍රීන්ට පුරුෂයන් සමගත් පුරුෂයින්ට ස්ත්‍රීන් සමගත් ප්‍රීතිමත් සමාගම් පවත්වන්න ඉඩක් ලැබෙනවා. ආලය පිළිබඳව කටයුතු සඵල වෙනවා. විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට ඒව සාර්ථක කර ගැනීමට ඉඩක් සැලසෙනවා. වර්ෂයේ මැද භාගයෙන් පසුව තත්ත්වය යහපත් වෙනවා. කලක් තිස්සේ නැවතී තිබූ වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට අවස්ථාවක් ලැබෙනවා. විශේෂයෙන්ම ණයට මුදල් ගැනීමට හැකිවීමෙන් කටයුතු යථා තත්ත්වයට හරවා ගැනීමට හැකි වෙනවා. උත්පත්තියෙන් ධනයෝග තිබෙන පුද්ගලයින්ට මේ කාලදී එය ලැබීම ස්ථිර වෙනවා. අලුත් බලාපොරොත්තු වලින් සිතේ ප්‍රීතිය ඇති කරනවා. එම බලාපොරොත්තුවෙන් සිදුවන කටයුතු වලින් ලොකු වෙනස්කමක්ද ඇති කරනවා. බොහෝ විට එම වෙනස්කම දියුණුවට අදාළ බවක් පෙන්නුම් කරාවි. සමහර අවස්ථාවලදී දේපළ පිළිබඳව අස්ථාවරත්වයක් ඇති කරයි. අධ්‍යාපනය පිළිබඳව කතා කරද්දී අධ්‍යාපන කටයුතු වල නිරත වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන තත්ත්වය උසස් වෙනවා. විශේෂයෙන්ම වර්ෂ මැද භාගයෙන් පසුව අලුත් අලුත් දේ ඉගෙනීමට අවස්ථාවක් ලැබෙනවා. තරඟ විභාග වලින් ජයගනු ලබනවා. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කතා කරද්දී අසනීප ආදයෙන් පෙළමින් සිටියනම් ඒවායින් සුවය ලැබෙනවා. නමුත් අසනීප සෑදීමට ඉඩක් තියෙනවා. බොහෝ විට ඒවා ඇස්වල හෝ දත්වල ආබාධ වෙන්න පුළුවන්. සමහර විට ශල්‍ය කර්මවලට පවා භාජනය විය හැකියි. ශුභ දවස් වෙන්නේ අඟහරුවාදා, බදාදා, සිකුරාද සහ සෙනසුරාදා. ශුභ වර්ණ වෙන්නේ සුදු, ක්‍රීම්, අයිවරි වර්ණ. ශුභ අංකය වෙන්නේ අංක 6. ශුභ මණික් වෙන්නේ දියමන්ති සහ සුදු මණික්. මා මෙහිදී සඳහන් කළේ 2021 වර්ෂයේ ක්‍රියාත්මක ග්‍රහ ගෝචරය අනුව පොදු පලාපල විස්තරයක් පමණයි. ඔබගේ කේන්ද්‍රයේ ග්‍රහ තත්ත්වයට අනුව මෙම පලාපල විස්තරය යම් තාක් දුරට වෙනස් වෙන්න පුළුවන්.
ඉතින් මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන ගමන් ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔබ සැමටම සුබ දවසක්.